ප්‍රඥා අනාගාමී ඵලය ලබනවා යන්නේ අනාගාමී බවට පත්වනවා යන්නේ වෙනස පහදා දෙන්නේ කියලා මේ දෙයක් තියෙනවා ඒක උගක් වැදගත්. අනාගාමී ඵලය කියලා එකක් තියෙනවා. අනාගාමී බව කියලා එකක් තියෙනවා. දැන් මේ කාරණා දෙක තෝරා ගන්න. සෝවාන් ඵලය සකෘදාගාමී මාර්ගය වැළවහම සකෘදාගාමී ඵලය ලබනවා. අනාගාමී මාර්ගය වල ලබන අනාගාමී ඵලයක් තියෙනවා. ඒ අනාගාමී ඵලයේ ලැබු අනාගාමී උත්තරේ රෝගී කියන මේ මිනිසෙක් කියලා හිතේ. එයා මෙතනින් යුද වෙලා සුද්ධාවාස බබලෝ උපදින. ඒ අනාගාමී ඵලයේ ලැබු දෙනාගේ ස්වභාවය. එහාට තමයි සම්බන්ධ වෙන්නේ. යම් කාන්තා කෙනෙක් නම් බෙල්ලා කියනවා අපි ධර්මයේ බෙදමු ඉන්දියක් තියෙනවා. එකපාරම සුද්ධාවාසෙට යන්නේ නැහැ. ඉත ඉතලා ගිහිල්ලා පුරුෂ ස්වභාවයෙන් ගිහිල්ලා එකක් උපදින පෞරුෂත්වයෙන් යුතුව අරගෙන ඊට මෙහා ඉන්න බව තලිය. එතනින් යනවා කියලා පෙන්නනවා ඊළඟ දෙවි රටාවට සුද්ධාවාසය. එල්ල කරලා යන්නේ අර පිරිමි පස්සේ දින එල්ල කරලා යනවා අනික කියන්නේ ඉතල වෙන්න කියලා පෙන්නනවා. එතන මේ ප්‍රවික්‍රමී විහාරීත කියන්නේ අනාගාමි ඵලය කියන්නේ ඒ තුන්වෙනි ඵලය. අනාගාමි වෙනවා කියලා තව එකක් තියෙනවා. සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් නවත වාරිය ධානයක් එහෙම ලබලා හිටියෝ. ඒ ධානී උත්තර බුද්ධලේ ඇවිල්ලා ඒ ප්‍රථම ධානය හරිය උපදින්න පුළුවන් ප්‍රථම ධානය ලබලා තිබුණා. ඒ ප්‍රථම ධානය හරිය ලැබුවා කියන්නේ ඒ ධානය මත නවත වාරිය කාමව කාම ලෝකෙ උපදින්නේ ඉන්නේ නැහැ. ඒ නිහත නිසා. ආදානී කියන වචනේ පෙන්නන්නේ නැවත කාම ලෝකෙ උපදින්න එනවා කියන එක. අනාගාමී කියන්නේ මේ මරණයෙන් පස්සේ නැවත කාම ලෝකෙ උපදින්න එන්නේ නැහැ කියන එක. අනාගාමී ඵලය කියලා කියන්නේ සෝවාන් වෙලා සකෘදා ගන්න අනාගාමී තුන්වෙනි ඵලය ලබලා දැන් ගිහිලා සුද්ධාවාසයේ උපදින අය. අනාගාමී ඵලලාභී. අනාගාමී කියලා කියනවා සෝවාන් පුද්ගලයා ප්‍රථම ධානය ලැබලා තුනන් නවත වාරයක් කාම ලෝකයේ උප්පත්ති වශයෙන් ගෙන්නේ බබලෝට ගියාට පස්සේ. ඒ දිම අවසන් කාර්ය කර ගන්නවා නැවත අපපසර කාම ලෝකයේ උපදින්න දිහා එයක් කියනවා අනාගාමී කියලා. ඉතින් අදින් සෝවාන් පුද්ගලයාට ප්‍රථම ධානය ලබා ගත්තා නම් ඒකම මහා වාසනාවක් වෙනවා. අනාගාමී ඵලයේ නැතුවට ආයි යහම ලෝකෙට එන්නේ නැහැ යතනාගාම. එයා උපදිනවා අන්නේ බ්‍රහ්ම ලෝකේ. අනාගාමී ඵලයේ ලැබුගෙන ඉන්නවා නම් අර ගෝවාන් සම්දාගාමී ලබන අනාගාමී ඵලය ලැබුගෙන එයා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ විදිහට උපදිනවා. ඔකයි වෙන්නේ. එහෙදි ඉදුම්ලිය පෙරවරු අරිහත් කරපත්ලා පෙරවරු කරනවා නම් නැවත අපව කාම ලෝකෙ දෙන්නම උපදින්නේ නැහැ.